අපේ මේ සමාජ පොලිසිය නීතිය අධිකරණය සහ අපේ මේ සිස්ටම් එක ආරක්ෂා කරන්න ඕන අයගේ අතින් මේ කාලාන්තරයක් තිස්සේ ඒ අයගේ අතින් තමයි මේ බරපතල විදියට නීතිය කඩ වෙන අවස්ථා අපි දකින්නේ. විශේෂයෙන් සමාජයේ ඉන්න සාමාන්‍ය සිවිල් පුරවැසියෝ තමයි මේ සම්බන්ධයෙන් ඉතාම දැඩි ලෙස පීඩනයට ලක් වෙන්නේ. ඒගොල්ලන්ගේ නීතිය සහ ඒ සම්බන්ධයෙන් තියෙන ඔවුන්ගේ අත්දැකීම දැනුම නිතරම පාවිච්චි කරන්නේ ඔවුන්ගේ තනතුරු ඒ නිලධාරි බලය සාමාන්‍ය මිනිස්සුන්ව මේ පීඩනයට ලක් කරන්න. ඉතින් ඇත්තටම මේ ඇත්ත සිදුවීමේ පාදක වෙන මේ දූෂණයට ලක්වුණු ඒ කාන්තාවක් විසින් මුල්වරට ඇය සමාජයේ ඉදිරියට ඇවිල්ලා ඇය හඬක් නගන්න උත්සාහ කරනවා ඇයට මේ සිද්ධිය සම්බන්ධයෙන් වුණු සාධාරණය ඉෂ්ට කරන්න කියලා. ඉතින් එතනදී අපේ මාධ්‍යවේදියෙක් තමයි සම්බන්ධ වෙන්නේ මේ වික්ටර් අයිවන් මහත්මයා ඒ කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඇය වෙනුවෙන් කතා කරන්න. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම ඔහු එක වෙලාවකදී කියලා තිබුණා මේ ඔහු වෙනුවෙන් ඒ අවස්ථාවේ ඇත්තටම මේ සිදුවීම වසර කීපයකට පෙර වුණ එකක්. මේ ඒ වෙලාවේදී අපේ මාධ්‍යවේදීන්ට මේ සහෝදර මාධ්‍යවේදීන්ට බැරි වුණා කියලා ඔහුත් එකට හිටගන්න චෝදනාව සම්බන්ධයෙන්. ඉතින් අපේ රටේ මේ ජනමාධ්‍ය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඇත්තටම මැදිහත් වෙන්නේ මේ මොකක් හරි නිවුස් එකක් විකුණගන්න ඒ නිවුස් එකේ වෙළඳ වටිනාකම තියෙන කාලය වෙනුවෙන් විතරක් මේ කෑ ගහන ජනමාධ්‍යයක් තියෙන රටක ඉතාම හොඳ මැදිහත් වීමක්. ඒකේ දිගුවක් විදිහට තමයි ඇත්තටම අපි දකින්නේ මේ නිර්මාණකාරයෙක් මැදිහත් වෙලා මේ සමාජයේ තියෙන ඇත්ත ප්‍රශ්නයක් මේ සිවිල් මිනිසුන්ගේ තියෙන මේක මේ ඒ නිර්මාණකරුව මැදිහත් වෙන්නේ මේ මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් තියෙන පෞද්ගලික කාරණයක් නෙමෙයි. මේ කියන්නේ මීට පස්සේ හරි මේ සමාජයේ මේ මිනිසුන්ගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕන කියන අදහස ගෙනියන නිර්මාණයක් විදිහට අපි මේ චිත්‍රපටිය දකින්නේ. මේ සම්බන්ධයෙන් අර අපිට කලින් මගහැරුණු වික්ටර් අයිවන් මහත්මයාට උදව් කරන්න බැරුව ගිය මාධ්‍යවේදීන්ට කරන්න බැරුව ගිය මේ කාර්යභාරයේ මේ මොහොතේදී අපි අතහරින් නැතුව අපි සිවිල් පුරවැසියන් විදියට මේ උසාවිය යම් විදිහකට නිහඬයි වෙන්න පුළුවන් අපේ සමාජයේ සමහර දේවල් සම්බන්ධයෙන්. හැබැයි සමාජය නිහඬයි වගේ පෙනුනට සමහර අවස්ථාවල අපිට අපි දැකලා තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සිවිල් සංවිධාන අපේ පුරවැසිය ඉස්සරහට එන. ඉතින් මේ මාධ්‍ය සහ අපේ උසාවිය නිහඬ වෙන්න පුළුවන් වෙලාවක අපි මේ සිවිල් පුරවැසිය මේ වෙනුවෙන් මැදිහත් වෙනවා නම් ඒ වෙනුවෙන් හඬක් නගනවා නම් සමාජය නිහඬ නැහැ කියලා ඒ උසාවියට අධිකරණයට අපේ රාජ්‍ය ආයතනවලට බලපෑමක් කරන්න පුළුවන් නම් කියලා දෙන්න පුළුවන් නම් සමාජයේ අවදි වුණාම ඕගොල්ලෝ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ කියලා ඉතා හොඳ පණිවිඩයක් වෙයි.